शुभ दवासक अदत अमरना मेडिसेव सुविशेषी वैद्य चैनल की तवत् सुविशेषी मातृका संबंध तमय अद विस्तर करानी मुकद्दी मातृका मेक तमय मुलय तुल एतिवेन गेडी वर्ग अभी केन ब्रेन ट्यूमर्स मुलय गत्ताहम एक आयतिवेन स्नायु पद्धति प्रधान कोटस इति मुलयट संबंध सुषुम्नाव मुले सह सुषुम्नाव गत्ताहम मध्य स्नायु पद्धति किल तमय किया मध्य स्नायु पद्धति सेंट्रल नर्वस सिस्टम इति मेके गिडी वर्ग एतिवेन पुलुव सुषुम्नाव एतिवेनत पुलुव मुले एतिवेनत पुलुव मुले किला गत्ताहम संकीर्ण अवयवयक मुलु एंगम पालने करन्ने मुले मगे ओन केनेक दन्नो इति मे स्नायु पद्धति आश्रितव एतिवेन विशेष मुले सह सुषुम्नाव आश्रित एतिवेन गिडी वर्ग गत्ताहम इताम संकीर्णय बरपतल संकूलता ऐति करनो मेक मुलिम अंदुरगत्तोत् यम्मेन प्रतिकार करगन्न पुलुवन् नमुत् बोहो दुरट रोगी अंदुरगन्नकोट यम् मट्टमकट रोगी पेतिरला इवरयि मुलय तुल गेडियक् किव्वहम ओन केनेक् बय वेनवा ओन केनेक् तेति गेनीमकट लक् वेनवा मोकद एविनि तनक प्रतिकारयक् किरीमत् लेहेसि पहसु देयक् नोवेयि ए संबंधव होंदट पुहुणु वलत् कार्य मंडलयक् इन्न ओने ए वगेम हेम रोहलकम प्रतिकार करन්නත් බෑ ඒකට සුදුසු ශල්‍යගාර තියෙන්න ඕනේ. එදී මේ වගේ සංකීර්ණ රෝගී තත්ත්වයක් තමයි බ්‍රේන් ටියුමර්ස් කියලා කියන්නේ මොළය තුල ඇතිවන ගෙඩි වර්ග. ඉතින් මොළය තුල ඇතිවන ගෙඩි වර්ග සාමාන්‍යයෙන් කියනවා 250ක් පමණ තියෙනවායි කියලා. ඒ කියන්නේ වර්ග රාශියක් තියෙනවා. දැන් මොළය තුල ගෙඩියක් කිව්වම සාමාන්‍ය ජනතාවට එහෙම හිතෙන්නේ නැහැ. මේ වර්ග තියෙනවද කියලා හිතෙන්නේ නැහැ. කියමනට කියනවා ඔළුවේ ගෙඩියක් ඔළුවේ පිළිකාවක් ඔවගේ අදහසක් කියනවා නමුත් වර්ග ගණනාවක් තියෙනවා ඒ ගණනාව අතරින් සමහර ඒවා සුලභව දකින්න පුළුවන් සමහර වර්ග සුලභයි සමහර ඒවා කලාතුරකින් හැදෙන තත්ත්ව ඉතින් මොළය තුල ගෙඩියක් ආපුහම මේක වැදගත් වෙනවා මේක පිළිකාවක්ද පිළිකාමය නොවන තත්ත්වයක්ද කියන එක ඉතා වැදගත් වෙනවා පිළිකාමය තත්ත්වයක් නම් තවත් සංකීර්ණයි ඉතින් මොළය තුල ගෙඩියක් ආපුවහම මේක පිළිකාවක් වුණත් නැති වුණත් භයානක තත්ත්වයක් ඇත වශයෙන් රෝග ලක්ෂණ බොහෝ දුරටම බරපතලයි ඇත වශයෙන් ඒ වගේ මොළය තුල ගෙඩි ගත්තහම මේ ගෙඩි වලින් තුනෙන් එකක් පිළිකාමය තත්ත්වයන් කියලා තමයි කියන්නේ තුනෙන් එකක් පිළිකාමය තත්ත්වයන් ඉතින් ඒ වගේම තවත් වැදගත් කතාවක් තියෙනවා මේ මොළේ පිළිකා ගැන කතා කරනකොට මේ පිළිකා මොළය තුල හටගත් එකක්ද එහෙම නැත්නම් වෙනත් ස්ථානයක හැදිච්ච පිළිකාවක් මුලේට ඇවිල්ලා දෙවුණුව හැදිච්ච එකක් අන්න ඒ වගේ කතාවක් තියෙනවා අපි හිතමු අත්මාවේ පිළිකාවක් තියෙනවා රෝගීකට මේ පිළිකා සෙල් කැඩිලා යන්න පුළුවන් වෙනහළු පිළිකාවක් තියෙනවා පිළිකා සෙල් කැඩිලා ගිහිල්ලා රුධිරය හරහා මුලේට ගිහිල්ලා මුලේ තැම්පත් වෙලා ඉතල පිළිකාවක් පටන් ගන්න පුළුවන් අපි ඒකට කියන්නේ මෙටාස්ටේසිස් ඒ කියන්නේ ද්විතීකව ඇතිවන පිළිකාව සෙකන්ඩරි ඩිපොසිට් එකක් කියලා තමයි කියන්නේ ද්විතීකව තැම්පත් වීමක් නිසා डिस्टेंस मेटास्टेसिस एविल्ला द्वितीयको पिलिकावे तीनो किला तमाई अपि विद्यात्मको कियान एतकोट मोलय तुलिम हटगन्न गेडियक तीनोन मोलय तुलम हटगन्न पिलिकावक तीनोन एक पेतिरीम अडुई कियन एक तमाई संधान करन्ने अपि हितु मोलय तुल पिलिकावक एति उना एक सिर्र वेनत तेन वलट यनवा कियन एक इताम कलातुरकि वेनहलु हो अक्मावे पिलिकावक मोलयट यन्न पुलुवन लेसियेन्म नमुत मोलय तुल तीन एकक एलियट एनवा बोहोम अडुई වෙන්න පුළුවන් කලාතුරකින්. ඉතින් මොළය තුල හටගන්න පිළිකා වර්ග 150කට වැඩියෙන් තියෙනවා කියන එක තමයි සඳහන් කරන්නේ. ඉතින් අපි නම් වශයෙන් සඳහන් කරනවා නම් පිළිකාමේ නෝන තත්ත්වයන් සම්බන්ධ පිළිකාමේ නෝන මොළය අස්ත ඇතිවන ගෙඩි. එක් වර්ගයක් තියෙනවා කෝඩෝමා කියලා. කෝඩෝමා. ඒක පටන් ගන්නේ මොළයේ පතුල කොටසෙන්. ඒ වගේම කොද්දට පෙළේ පහලින් පටන් ගන්න පුළුවන් පිළිකාමේ නෝන තත්ත්වයක්. ඒ වගේම කවුරුත් දන්නවා වැදගත් ග්‍රන්ථියක් තියෙනවා මොළය තුල පිටියුටරි ग्रंथिय मे ग्रंथियन हटगन्न गेडी वर्ग तीन एक क्रेनियो फेरिंजियोमास क्रेनियो फेरिंजियोमास पिलिका मे नोन तत्व ये वगे मोले स्नायु सैलोनिन पटंगन्न तवत् वर्ग तीन गैंग्लियो साइटोमा किल पिलिका मे नोन तत्व ये वगेम ओलु कटुवे पतुले पटंगन्न तवत् पिलिका वर्ग तीन ग्लोमस ट्यूमर्स किल ग्लोमस ट्यूमर्स ये वगे मोले आवरणे करला तीन प्रावरण किल सिवि वगेयक मे सिविलिन हटगन्न गेडी वर्ग तीन बहुलोम दक्षिण तत्व मेनिंजियोमास
මෙමෙනිජිස් කියලා කියන්නේ ඔළුව වටේ තියෙන පටල වලට පටල කීපයක් තියෙනවා. ඉතින් මේ පටල වලින් හට ගන්න පුළුවන් ගෙඩි වර්ග පිළිකාමේ නෝන තත්ත්වය මෙනිජියෝමාස් බහුලව දකින තත්ත්වයක්. මේ මෙනිජියෝමා කියන තත්ත්වය අපි සලකන්නේ පිළිකාමේ නෝන තත්ත්වයක් විදිහට. නමුත් කලාතුරකින් පිළිකාමේ තත්ත්වයකට හැරෙන්න පුළුවන්. ඒ වගේ මොලේ තියෙන පයිනියල් ග්ලෑන්ඩ් කියලා ග්‍රන්ථියක් විශේෂ ග්‍රන්ථියක් හෝමෝන් ස්රාවය කරන මේ ග්‍රන්ථියේ හට ගන්න පුළුවන් පයිනියෝසයිටෝමා කියලා තත්ත්වයකුත් තියෙනවා ගෙඩි වර්ගයක්. ඒ වගේම තවත් පිටියුටරි ග්‍රන්ථියෙන් ඇතිවන ගෙඩි වර්ගයක් සඳහන් කරන්න පුළුවන් පිටියුටරි ඇඩිනෝමාස් පිටියුටරි ඇඩිනෝමා පිළිකාමේ නෝන තත්ත්වයක්. ඒ වගේම ස්නායු ආවරණය කරලා තියෙන සෛල වගේ තියෙන ෂාන් සෙල්ස් කියලා ෂානෝමා කියලා තත්ත්වයක් එන්න පුළුවන්. මේ හරියට නිකන් මේ වයරින් එක වයර් එකක් වටේ තියෙන ෂීට් එකකින් හටගන්න එකක්. වයරින් එක වටේ තියෙන ෂීට් එක කියලා හිතුවොත් අපි ෂාන් සෙල්ස් කියන ෂානෝමා කියන තත්ත්වය වටේ තියෙන සෛල වලින් තමයි ඇති වෙන්නේ. ඉතින් ඔය සඳහන් කළේ ඔය නම් මතක තියාගන්න අවශ්‍ය නැහැ සාමාන්‍ය ජනතාවට. නමුත් මෙවැනි නම් වලින් සඳහන් කරනවා කියන්න තමයි දැනුවත් කිරීම සිද්ධ කළේ. ඒ වගේම පිළිකාමේ තත්ත්වයන් විදිහට මෙන්න මේ වගේ නම් වලින් මොලේ ඇති වෙන ගෙඩි සඳහන් කරනවා. එකක් තමයි ඇස්ට්‍රොසයිටෝමා. ඇස්ට්‍රොසයිටෝමා. ඒ වගේම එපෙන්ඩයිමෝමා. ඒ වගේම ග්ලයෝබ්ලාස්ටෝමා. ඒ වගේම ඔලිගොඩෙන්ඩ්‍රොග්ලයෝමා. ඉතින් මේ නම් සාමාන්‍ය ජනතාවට ඇත්ත වශයෙන් වැදගත්කමක් ඇත්තේ නැහැ. නමුත් මෙවැනි නම් වලින් සඳහන් කරනවා විශේෂයෙන්ම පිළිකාමේ තත්ත්වයක් මොලේ තිබුණොත් මොලේ ගෙඩියක් තිබ්බොත් අන්න ඒගොල්ලන්ට තමන්ගේ රෝග විනිශ්චයපත අරන් බලන්න පුළුවන් මොකද්ද සඳහන් කරලා තියෙන්නේ මොන වගේ තත්ත්වයක්ද සඳහන් කරලා තියෙන්නේ. නිකම්ම මොලේ ගෙඩියක් කියලා ලියන්නේ ඒ තිබිච්ච ගෙඩි වර්ගයේ කාඩ් එකේ සඳහන් කරනවා. මම හැමදාම කියන දෙයක් තියෙනවා පිළිකාවක් අඳුරගත්තොත් ගෙඩියක් අඳුරගත්තොත් ඒකට නමක් තියෙනවා ඒකට ප්‍රතිකාරයක් තියෙනවා. ඉතින් මොලේ ඇතුලේ පිළිකාමේ තත්ත්වයක් ආවොත් රෝග විනිශ්චය ඉතාම වැදගත් වෙනවා. තියෙන පිළිකාව අඳුරගන්න ඕනේ. අඳුරගත්තට පස්සේ තමයි ඒකට ගැළපෙන ප්‍රතිකාර ක්‍රමය ලබා දෙන්න පුළුවන් වෙන්නේ. ඉතින් පිළිකාවක් ගත්තාම අපි හැමතිස්සෙම එක ස්ටේජ් කරන ස්ටේජින් අවදිය. අවදිය ඉතා වැදගත්. ග්‍රේඩ් 1ද 2ද 3ද 4ද කියලා වගේ නාමකරණයක් තියෙනවා අන්තර්ජාතිකව. ඒ වගේම ඒ පිළිකාව ග්‍රේඩ් කරනවා. ලෝ ග්‍රේඩ්, හයි ග්‍රේඩ්, මොඩරේට් ග්‍රේඩ්. ඒ ග්‍රේඩ් ක්‍රීලින් කරන්නේ මේක ඉක්මනින් පැතිරෙන එකක්ද හිමින් පැතිරෙන එකක්ද කියලා අඳුනගන්න. ඉතින් මේ ස්ටේජ් ක්‍රීල ග්‍රේඩ් ක්‍රීල ඉතා වැදගත් වෙනවා. එහෙම කළාට පස්සේ ඒක හරියට අඳුන්න ගත්තට පස්සේ අන්න එතකොට තමයි අන්තර්ජාතිකව පිළිගත් ප්‍රතිකාර ක්‍රමය සිද්ධ කරන්නේ. ඉතින් අපේ ජාතික රෝහල ගත්තත් ඒ වගේම ස්නායු පද්ධති ආශ්‍රිතව ප්‍රතිකාර කරන වෛද්‍යවරු ගත්තාම ඒගොල්ලෝ විදේශ පුහුණුව ලැබලා අන්තර්ජාතිකව පිළිගත් ක්‍රමයකට තමයි මේවට බෙහෙත් කරන්නේ. හැබැයි ඉතින් රෝගීන් ගත්තාම මොලේ ගෙඩි ආපුවාම එකම විදිහ නොවේ හැම රෝගියෙක්ටම තියෙන්නේ. එක්කෙනාට ඒක පැතිරීම වෙනස් වෙන්න පුළුවන් තියෙන තැන වෙනස් වෙන්න පුළුවන්. එතකොට සංකූලතාව වෙනස්. නමුත් ප්‍රතිකාර ක්‍රමය බොහෝ දුරට කිට්ටුවෙන් යනවා. මොලේ ගෙඩි වර්ග ගත්තාම තරාතිරමක් නැති සිළුම තරාතිරම් වල හිට එන්න පුළුවන්. කුඩා දරුවන්ගේ සිට වයසක උදවිය දක්වා ඕනම කෙනෙක්ට එන්න පුළුවන්. ඉතින් පිළිකාවක් ඇති වෙන්නේ කොහොමද? පිළිකාවක් ඇති වෙන්නේ අපේ සිරුරේ සෛල හැමතිස්සෙම ඇතිවීමෙන් නැතිවීමෙන් පවතින බොහෝ සෛල. සමහර ඒවා දීර්ඝ කාලයක් පවතිනකොට වෙනස්කම් වලට ලක් වෙනවා. එතකොට නැවත නැවත ඇති වෙන සෛල ගත්තාම සමහරට පිළිකා සෛලයක් ගැළපෙන සෛලයක් ඇවිල්ලා ඒක සීක්‍රෙන් මර්ධනය වෙන්න පුළුවන් වටේ තියෙන හොඳ පටක වලට හානි කරමින්. ඒක තමයි පිළිකාව කියලා කියන්නේ. මේක ජාන වලින් තීරණය වෙන එකක්. කොහොමත් අපි සිරුර ගත්තාම මේ පිළිකා සෛල ඇති වෙන ඕනම කෙනෙක්. නමුත් ඒගෙම ශක්තියේම මර්ධනය වෙනවා. සමහර වෙලාවට මර්ධනය කරගන්න බැරි වුණොත් තමයි පිළිකා තත්ත්වයට යන්නේ. මේක මොලේ පිළිකා වලට විතරක් නෙවෙයි ඇඟේ තියෙන ඕනම පිළිකාවකට පොදුයි. පිළිකා සෛල ඇති වෙනවා ඇඟෙන්ම මර්ධනය කරනවා. ඒක බැරි වුණොත් පිළිකාවක් විදිහට වර්ධනය වෙනවා. ඉතින් මොලේ පිළිකාවක් මොලේ ගෙඩියක් ස්නායුපද්ධති ගෙඩියක් අඳුරගන්නේ කොහොමද? ඉතින් ලක්ෂණ ගණනාවක් එනවා. හැබැයි සමහර රෝගීන්ට මුලදීන රෝග ලක්ෂණ වෙනත් රෝගවලට පොදු ලක්ෂණ එන්න පුළුවන්. ඒක තමයි තියෙන ගැටලුව. ඉතින් බොහෝ රෝගීන් මුලදී කියන්න පුළුවන් හිසේ කැක්කුමක් තියෙනවා කියලා. හිසේ කැක්කුමක් ආපු පළියට මොලේ ගෙඩියක්ද කියලා අපි බලන්නේ නැහැ. අපි බලන්නේ සෙම තියෙනවද, සයිනසයිටිස් කියන රෝගී තත්ත්වයේ තියෙනවද, ඇස්වල ප්‍රශ්නයක් තියෙනවද, ඒව තමයි ඉස්සෙල්ලා බලන්නේ. නමුත් සුව වෙන්නේ නැති හිසේ කැක්කුමක් නම් අන්න එතකොට පරීක්ෂණ කරලා සොයා බලන්න ඕනේ. විශේෂයෙන් මේ මිග්‍රේන් කියන යුරෝ හදේ වගේ තියෙන තත්ත්වය සමහර විට තදබල විදිහට එනවා.
ඩෙඩ් වෙලා කියන්නේ මේ ඔළුව ඇතුලේ ගෙඩියක් තියෙනවද දන්නේ නැහැ ඩොක්ටර් එච්චරට කියනවා. නමුත් එහෙම නැහැ මිග්‍රේන් කියන තත්වෙදී. නමුත් එවැනි රෝග ලක්ෂණත් එක්ක පටලැවෙන්න පුළුවන්. ඉතින් මොනවද එන්න පුළුවන් තවත් රෝග ලක්ෂණ? ඇඟපත දුර්වල ගතියක් එන්න පුළුවන් වීක්නස් එකක්. ඒ වගේම ගෙඩියේ තියෙන තැන අනුව අපි හිතමු අපේ අත වැඩ කරන ස්නායු සම්බන්ධ කොටස මොලේ තියෙන බලපෑවොත් එතෙන්ට ඔන්න අතක දුර්වලතාවයක් එනවා. අපි හිතමු පාදයකට සැපෙන ස්නායු පටන් ගන්න තැන ආබාධයක් වුණොත් මොලේ යන පාදයේ ප්‍රශ්නයක් එනවා. ඒ වගේ ගෙඩියේ තියෙන තැන අනුව තමයි රෝග ලක්ෂණ එන්නේ. සමහරට අතක පයක හිරියක් විදිහට එන්න පුළුවන්. හිරියක් මුලදීම හිරියක් විදිහට ඇති වෙන්න පුළුවන්. විශේෂයක් කොම හිරිය ඒ වගේ පාදයක් අතක් පන නැති ගතිය ඒ වගේ එන්න පුළුවන්. ශක්තිමත් භාවය අඩු වෙන්න පුළුවන්. ඒ වගේම සමහර රෝගීන්ට එන්න පුළුවන් මේ මානසික ලෙඩක් වගේ. මේ හොඳට හිටියා දැන් නිකන් අර එක එක විකාර කියවලු. සමහරట్లాට මේ මානසික රෝග වෛද්‍යවරු බෙහෙත් කරන අවස්ථා තියෙනවා. බලනකොට මොලේ ගෙඩියක් තියෙන්නේ. අඳුරගෙන නැහැ. මානසික රෝග ලක්ෂණ ඇවිල්ලා. කල්පනා වඩුයි, විකාර කියවනවා, තේරුමක් නැති දේවල් කියවනවා. මානසික රෝගයක ලක්ෂණ. එහෙම වෙන්න පුළුවන්. එහෙම වෙලා තියෙනවා. පටලැවෙන්න පුළුවන්. ඉතින් හැමතිස්සෙම මානසික රෝග වලට බෙහෙත් කරන වෛද්‍යවරු ටිකක් කල්යද්දී මුලදී ප්‍රතිකාර අහන්න නැත්නම් ඊට පස්සේ කල්පනා කරනවා මේක මොලේ ප්‍රශ්නයක්ද කියලා. ඒ විදිහ අවස්ථාවක පරිශීල කරන බලනවා. දිගටම යන්නේ එම තත්ත්වය. නමුත් මුලදී පටලැවෙන්න පුළුවන්. ඊළඟට වැඩිපුරම වෙන්න පුළුවන් රෝග ලක්ෂණය තමයි බැලන්ස් එක නැතිකම. වැටෙන්න යනවා. වැටෙන්න යන ගතිය. මේ හොඳට හිටියා දැන් නිකන් විසි වෙනවා වගේ යද්දී. දැන් ඇත්ත තියා බල්ල කෙනෙකුටත් පේනවා මෙයා යන්නේ නිකන් වැටෙන්න වගේ. එහෙම පේන්න පුළුවන්. ඒ වගේම තවත් බලපාන්න පුළුවන් විශේෂයෙන්ම ඇස් වලට සැපෙන ස්නායු ආශ්‍රිතව આવුත් පෙනීම දුර්වල වෙනවා. පෙනීම දුර්වල වෙනවා ඔන්න එකපාරට ඇස් පේන්නේ නැතුව යන්නත් පුළුවන්. ලොස් ඔෆ් විෂන්. එක හැකට වෙන්නත් පුළුවන් ඇස් දෙකටම වෙන්නත් පුළුවන්. ඒ වගේම තවත් සමහරව ඉන්නවා මෙස්ලර්ින්. ඒ කියන්නේ පටලැවෙනවා. ගොත ගැහෙනවා. සමහරට මේ කියන්න හදන එක එන්නේ නැහැ. එහෙම තියෙනවා. එහෙම නැත්තම් තවත් එන්න පුළුවන් දෙයක් තමයි අමතක වීම. ඩිමෙන්ෂියා කියන රෝගී තත්ත්වය. සමහර වෙලාවට හොඳට මතකයි. සමහර වෙලාවට මතක නැහැ. එදිනෙදා කරපුවා මතක නැහැ. එක්කෝ අතීතයේ කරපුවා මතක නැහැ. ඩිමෙන්ෂියා කියන තත්ත්වයක් තියෙනවා. එහෙම වෙන්නත් පුළුවන්. ඉතින් ඔය රෝග ලක්ෂණ ආපුවම එකපාරට මොලේ ගෙඩියක්ද කියන එක තහවුරු වෙන්නේ නැහැ. සමහර අවස්ථා තියෙනවා මොලේ ගෙඩියක්ද කියලා අඳුර ගන්න පුළුවන් තත්ත්වවල ප්‍රශ්නයක් එකපාර આવුත්. නමුත් ක්‍රමානුකූලව තමයි බොහෝ දුරටම රෝග ලක්ෂණ ඇති වෙන්නේ. එතකොට මොලේ ගෙඩියක් ආවොත් මෙතන ප්‍රශ්න කීපයක් වෙන්න පුළුවන්. පිළිකාවක් වුණත් නැතත් මොකද වෙන්න පුළුවන්? මොලේ කියන එක ආවරණය වෙලා තියෙන ඔලු කට්ටේ. ඔලු කට්ටට ඇදෙන්න බෑ. ඔලු කට්ට රිජිඩ්. ඒ කියන්නේ ඇදෙන සුළු ගතියක් නෑ, හයියයි. එතකොට ඇතුලේ ගෙඩියක් වර්ධනය වෙනවනම් මොකද සිද්ධ වෙන්නේ? ඔලුව ඇතුලේ පීඩනය වැඩි වෙනවා. අවට තියෙන පටකොල්ට පීඩනයක් එනවා, ප්‍රෙෂර් එකක් එනවා. මොලේ ඔලු එක පැත්තක ගෙඩියක් ආවොත් මොලේ තල්ලු වෙනවා අනිත් පැත්තට. ෂිෆ්ට් වෙනවා. එහෙම වෙනවා. එක්කෝ ළඟ තියෙන ටිෂුස් ප්‍රෙෂර් එකට තද වෙනවා, මොලේ පැත්තකට යනවා. ඒ වගේ මොලේ ඇතුලේ තියෙන රුධිර නාලාව හිර වෙන්න පුළුවන්. ඒ වගේ මොලේ ඇතුලේ තියෙන අපි දන්නවා මස්තිෂ්ක තරලය CSF ඒකට බාධා වෙනවා. ඒක ඇතුලේ තියෙන සංසරණයට බාධා වෙනවා. ඒක බ්ලොක් වෙන්න පුළුවන්. එහෙම වීම නිසා මොලේ ඇතුලේ පීඩනය වැඩි වෙන්න පුළුවන්. ඒ වගේ ගැටලු ඇති වෙන්න පුළුවන්. මොලේ ඇතුලේ පිළිකාවක් වර්ධනය වෙනවනම් ඒත් ඔය ලක්ෂණ වෙන්න පුළුවන්. ඒ වගේම වටේ තියෙන පටක විනාශ වීගෙන යන්න පුළුවන්. පටක කියලා කියන්නේ ස්නාය පද්ධතිය වෙනත් කොටස්. ඒ හටගත්තු තැන විතරක් නෙවෙයි අවට තියෙන කොටසුත් හානි කරගෙන මේක වර්ධනය වෙනවා. මස්තිෂ්ක තරලය CSF සෙරිබ්‍රොස්පයිනල් ෆ්ලූයිඩ් මේක අවිර වුණොත් ඔළුව ඇතුලේ පීඩනය වැඩි වෙනවා. මොළය ඇතුලේ ප්‍රෙෂර් එක වැඩි වෙනවා. අපි කියනවා ඉන්ට්‍රා ක්‍රේනියල් ප්‍රෙෂර්. ඔළුව ඇතුලේ ප්‍රෙෂර් එක අපිට මීටරකින්ම ඉන්න බෑ. කම්බයින ක්‍රමයක් තියෙනවා. අපි බලන අතින් බලන ප්‍රෙෂර් මීටරෙන් බලන්න බෑ ඒක. ඔළුව ඇතුලේ පීඩනය වැඩි වුණොත් අධික හිසයකක් කුම නවතින්නේ නෑ. නිදාගන්නවත් බෑ. නිින්දෙදි පවා හිසයකක් කුම වෙනවා. අධික කැක්කුම මොන බේතක්වත් අහන්නේ නෑ. එවැනි තත්ත්වයකට පත් වෙනවා. ඒ වගේම වෙනත් රෝග ලක්ෂණත් එන්න පුළුවන්. ඇස් පෙනීම දුර්වල වීම, එක්ක නොපෙනියාම, බැලන්ස් එක නැතිකම, වැටෙන්න වගේ යන ගතිය, ඒ සියලු ලක්ෂණත් එන්න පුළුවන් ඒකම. ඒ වගේම හිටවම අංශභාග තත්ත්වයක් එන්න පුළුවන්. උදර සැපේ මහිර වෙලා අර ස්ට්‍රෝක් එකක් වගේ එන්න පුළුවන්. සමහර විට ස්ට්‍රෝක් එකක් ආපුවාම අංශභාග තත්ත්වයක් ආවොත් අපි කියන CVA එක සෙරිබ්‍රෝ වැස්කියුලර් ඇක්සිඩන්ට් එකක් ආවොත් සමහර වෙලාවල් තියෙනවා මේ මොලේ ප්‍රශ්න නිසා, මොලේ ගෙඩියක් නිසා ඇවිල්ලා තියෙනවා. අන්න පරීක්ෂා කරනකොට පේනවා රුධිර වාහිනියක් අවිර වෙලා තියෙන්නේ,
මොළය ඇතුලේ ගෙඩියක් නිසා. එහෙම වෙන්න පුළුවන්. ඒ වගේම ඔළුව ඇතුලේ ලේ ගැලීමක් සිද්ධ වෙනවා අපි කියනවා intracranial hemorrhage එකක්. ඔළුව ඇතුලේ ලේ ගැලීමක් සිද්ධ වෙන්න පුළුවන්. සුසුම්නා තරලයට ලේ ගැලීමක් සිද්ධ වෙන්න පුළුවන්. අපි කියනවා ventricular hemorrhage. Ventricles කියලා පුටීර තියෙන ඔළුව ඇතුලේ තරලයේ තියෙන ඒ ඇතුළට ලේ ගැලීමක් වෙන්න පුළුවන්. ඊළඟට වෙන්න පුළුවන් වැදගත්ම රෝග ලක්ෂණයක් තමයි අපස්මාර තත්ත්වය. මේ convulsion එකක්. මේ fit එකක් වගේ හැදෙනවා. අනේක ප්‍රධාන වැදගත් ලක්ෂණ හිටපුවම වැඩි හිටියෙකුට ෆිට් එකක් ආවොත් අපි මොලේ කෙඩියක්ද කියලා බලන්න ඕනේ. ඒක ගොඩක්ම සැකකළ යුතු තත්වයක්. ඒ වගේම අංශභාග තත්ත්වය. පැරලයිස් වෙනවා. අතක් පයක් අත් දෙකම එක්ක නැත්තම් පාද දෙක එක්ක මුළු සිරුරම අංශභාග තත්ත්වයට යන්න පුළුවන්. ඒ වගේම ශ්‍රවණයටත් බාධා වෙන්න පුළුවන්. කන් ඇසීම අඩු වෙන්න පුළුවන් විශේෂයෙන්ම කනට ස්නායු ආශ්‍රිතව ගෙඩියක් ආවොත්. ඒ වගේම මෙම රෝගීන්ට සමහර වමනේ ගතිය හැමතිස්සෙම වමනේ යන්නත් පුළුවන් වමනේ ගතිය දිගටම තියෙන්න පුළුවන් මොන බේතක් දුන්නත් අහන්නේ. තවත් කොටසක් ඉන්නවා තමන් ඉන්න හිටන තැන මතක නෑ. ඔරියන්ටේෂන් එකක් නෑ. කොහෙද ඉන්නේ කියලා දන්නේ නෑ. අවබෝධයක් නෑ. කල්පනාව නෑ. එහෙම වෙන්නත් පුළුවන්. ඉතින් රෝගීන් බෙහෙත් ගන්න ගියාම සමහර විට රෝගීන් බොහෝ දුරටම යන්නේ ඉස්සෙල්ලාම රෝග ලක්ෂණ ආවම සාමාන්‍ය වෛද්‍යරේ කාම්බවි වෛද්‍යරේ බල්ල සමහරට වෙනත් අයට යොමු කරන්න පුළුවන් සමහර රෝහලට යොමු කරන්න පුළුවන් එහෙම නැත්නම් අදාළ විශේෂඥ වෛද්‍යරට කෙලිම යොමු වෙන්නත් පුළුවන් සමහර අවස්ථාවලදී මේ සුව නොවන හිසකයක් උමක් තිබ්බොත් සමහර විට වෛද්‍ය වාට්ටුවකට මෙඩිකල් බෝඩ් එකට ඇතුල් වෙලා ඊට පස්සේ එතනින් පරීක්ෂා කරනකොට ගෙඩියක ලක්ෂණයක් තියෙන කියලා අඳුරගත්තොත් අන්න ඒකට අදාළම ප්‍රතිකාර කරන තැනකට යවනවා අදාළම ප්‍රතිකාර කරන තැන කියලා කියන්නේ ස්නායු ශල්‍ය වාට්ටුවකට යවනවා නියුරෝ සර්ජිකල් යුනිට් එකකට යවනවා එහෙමයි සිද්ධ කරන්නේ. මොලේ ගෙඩියක් තිබුණොත් නියුරොලොජිස්ට් කෙනෙකුට යවනවා අඩුයි අත වශයෙන්. නියුරොලොජිස්ට්ලා කියන්නේ ස්නායු රෝගවලට බෙහෙත් කරන උදවිය. මොලේ ගෙඩිවලට බෙහෙත් කරන උදවිය නොවේ. මොලේ ගෙඩි සහ ස්නායු පද්ධතියේ ගෙඩි වර්ග ආවොත් ස්නායු සම්බන්ධ ශල්‍ය වෛද්‍යවරු බලන්න ඕනේ. මේක පටලව ගන්න හොඳ නැහැ. ස්නායු වෛද්‍යවරු නොවේ බලන්නේ. නියුරොලොජිස්ට්ලා නොවේ. මේක ගැන අපි පැහැදිලි කරලා තියෙනවා කලින් වීඩියෝස් වලත්. මොකද සාමාන්‍ය ජනතාවට අවබෝධයක් නැහැ. මොලේ ගෙඩියක් තිබුණොත් ඒගොල්ලෝ යන්නේ නියුරොලොජිස් කෙනෙක් ආවට. හැබැයි තේ නියුරොලොජිස් කෙනෙක් ආවට ගියත් නියුරෝ සර්ජන් කෙනෙකුට දානවා. එතකොට පාර දිගයි. සමහර විට කාල වේලාව වැඩිපුර යනවා එතකොට. සමහර අවස්ථා තියෙනවා ශල්‍ය වෛද්‍යරයෙක් කිව්වොත් මට මේක ඔපරේෂන් එකක් කරන්න බෑ. මෙතනින් එහාට යන්න බෑ මේක. මෙච්චරයි කරන්න පුළුවන්. අන්න එතනින් එහාට නියුරොලොජිස් කෙනෙක් බලන්න පුළුවන්. ස්නායු ශල්‍ය වෛද්‍යරු බොහෝ දුරට කරන්නේ ශල්‍ය කර්ම පැත්තෙන් කරන්න තියෙන දයක් කරලා අන්න ඊට පස්සේ තමයි ස්නායු වෛද්‍යරුන්ට යොමු කරන්නේ. ඊට පස්සේ නියුරොලොජිස්ට් තමයි බලන්නේ බොහෝ විට. මේ ශල්‍ය කර්ම පැත්ත ඉවර වුණාම තමයි සාමාන්‍ය ස්නායු සම්බන්ධ වෛද්‍යරුන්ට දාන්නේ. දැන් ඔයාලට පැහැදිලි මම හිතන්නේ කියපු කතාව. ඔළුව ඇතුළේ ගෙඩියක් සැක කරනවා නම් බොහෝ දුරටම කරන පරීක්ෂණය තමයි ඉස්සෙල්ලම කරන්නේ CT ස්කෑන් කියන පරීක්ෂණය. ඊට පස්සේ MRI ස්කෑන් කියන පරීක්ෂණය කරන්න ඉඩ තියෙනවා. ඔය දෙක අත්‍යවශ්‍ය ඇත්ත වශයෙන්ම ඔළුව ඇතුළේ තියෙන ප්‍රශ්න අඳුරගන්න. ඒ වගේම ඔළුව ඇතුලේ තියෙන නහරවල ප්‍රශ්නයක්ද කියලා බලන්න. සමහරවිට ඔළුව ඇතුලේ රුධිර නාල වලින් පටන් ගත්ත ගෙඩි වර්ගක් තියෙන්න පුළුවන්. අපි කියන වැස්කියුලර් සිස්ටම් එකෙන් පටන් ගන්න ගෙඩි කියලා. වැස්කියුලර් සිස්ටම් එක කියලා කියන්නේ ඔළුව ඇතුලේ තියෙන රුධිර සංසරණ පද්ධතිය කොටස. ඒවට විශේෂ නමුත් තියෙන නමුත් ඒවා ඉච්චන අත්‍යවශ්‍ය නැහැ. ඒ රුධිර නාල වලින් ගෙඩි වර්ග පටන් ගන්නත් පුළුවන්. ඉතින් ගෙඩියේ වර්ගය බොහෝ දුරටම ස්කෑන් එකෙන්ම සමහර වෙලාවට ලබා දෙනවා. වැ සමහර අවස්ථා තියෙනවා මොන වර්ගයේ ගෙඩියක්ද කියලා හොයන්න නම් බයොප්සි එකක් ගන්න ඕනේ. බයොප්සි එකක් කියන්නේ පටක කෑල්ලක් අදාළ තැනින් ගන්න ඕනේ. එහෙම ගත්තට පස්සේ ඒක පටක පරීක්ෂාවක් කරන්න ඒ සම්බන්ධ වෛද්‍යවරුන්ට දානවා. අපි කියන්නේ හිස්ටෝපැතොලොජි පරීක්ෂණයක් කරන්න ඕනේ. හිස්ටෝපැතොලොජිස් කෙනෙකුට දානවා. පටක සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරයෙකුට දානවා. එයා තමයි ගෙඩියේ වර්ගය ගැන නම සඳහන් කරලා එවන්නේ. මෙන්න මේ අහවල් ගෙඩිය තමයි මෙයාට තියෙන්නේ කියලා. නමුත් වෛද්‍යරුන්ට ශල්‍ය වෛද්‍යරුන්ට ඒක සැක කරන්න පුළුවන් අහවල් ගෙඩියක් තමයි ඇවිල්ලා තියෙන්නේ කියලා. නමුත් ඒක ස්ටේජ් එක ග්‍රේඩ් එක දෙන්නේ අර පටක පරීක්ෂාවෙන් පස්සේ. හැබැයි ඉතින් මොලේ ඇතුලේ තියෙන දෙයක් පටක පරීක්ෂාවක් කරන්න කෑලි අරන් කරන්න බෑ සමහර අවස්ථාවලදී. මුගක් වෙලාවට ගෙඩිය අඳුරගන්නේ ශල්‍ය කර්මය කළාට පස්සේ. ඔළුව ඇතුලේ ගෙඩියක් තියෙනවනම් ශල්‍ය කර්මය කරලා ඉවර වුණාට පස්සේ ගෙඩිය ඉවත් කළාට පස්සේ ඉවත් කරන්න බැරි නම් කොටසක් හරි ඉවත් කළාට පස්සේ සම්පූර්ණ ඉවත් කරන්න බැරි අවස්ථා තියෙනවා. අන්න ඒ කෑල්ල පරීක්ෂා කරලා බලනවා පටක පරීක්ෂාවකට. අන්න එතනින් එතකොට අදාළ ගෙඩියේ වර්ගය සඳහන් කරලා ඉවරු තියෙන අවධියත් එක්ක.
ඉතින් මම මුලින් සඳහන් කළා මේ තියෙන gediya වර්ගය අඳුර ගන්න ඕනේ. අඳුරගෙන ඒකට අනුව තමයි ප්‍රතිකාර සිද්ධ වෙන්න ඕනේ. ඉතින් පිළිකාවක් වගේ තත්වයක් තියෙනවනේ ඒකට ක්‍රම කීපයක් තියෙනවා බෙහෙත් කරන. එකක් ශල්‍ය කර්මයෙන් ඉවත් කරන්න පුළුවන් නම් අයින් කරනවා. සමහර අවස්ථා තියෙනවා gediya ඉවත් කරන්න බෑ. මොකද ඇඟ පාලනය කරන වැදගත් කොටස් ඒ ආශ්‍රිතව තියෙනවා. ශල්‍ය කර්මය කරන්න ගිය රෝගියා මිය යනවා. එතකොට කරන්නේ අයින් කරන්න පුළුවන් කොටසක් තියෙනවනම් අයින් කරලා දාන කොටසක්. සමහර අවස්ථා තියෙනවා ශල්‍ය කර්මයට යන්නම බැරි අවස්ථා. විශේෂයෙන්ම කුඩා මොළයේ ආශ්‍රිතව gediya වර්ග තිබ්බොත් ශල්‍ය කර්මයක් කරන්න බෑ. මොකද කුඩා මොළෙන් තමයි අපේ සියලු දේවල් පාලනය කරන්නේ. ශ්වසනය පාලනය කරනවා. ඒ වගේම අපේ හෘද ස්පන්දනය ඒ සියලු දේ පාලනය කරනවා. ඉතින් ඒ තැන් වලට අත ගහන්න බෑ. එතකොට වෛද්‍යවරු කියනවා මේක ශල්‍ය කර්මයක් කරන්න බෑ මේකට කියලා. ඉතින් එවැනි අවස්ථාවකින් තවත් විකල්ප තියෙන එකක් තමයි අර විකිරණ අල්ලන්න පුළුවන් රේඩියේෂන් තෙරපි. එහෙම නැත්නම් ඉන්ජෙක්ෂන්ස් කීමෝതെරපි. ඒව ලබා දෙන්න පුළුවන්. ශල්‍ය කර්මය, විකිරණ ප්‍රතිකාරය, ඉන්ජෙක්ෂන්ස්. ඔය තුනම හරි තුනෙන් දෙකක් හරි තුනෙන් එකක් හරි gediya තියෙන තැන වර්ගය අනුව අවදිය අනුව සිද්ධ කරනවා. තවත් ක්‍රම රාශියම වර්තමානයේදී තියෙනවා මොලේ gediyak අවොත් ප්‍රතිකාර කරන විදි. විශේෂයෙන්ම සමහර gediya වර්ග වලට ශල්‍ය කර්ම නොකර පිටින් කිරණ අල්ලලා කරන ප්‍රතිකාර ක්‍රමත් වර්තමානයේදී තියෙනවා. ලේසර් ට්‍රීට්මන්ට්ස් පව වර්තමානයේදී තියෙනවා. ගොඩක් දියුණු වෙලා තියෙනවා. සමහර වෙලාවල් වලට ශල්‍ය කර්ම නොකර ඔළුවේ කට්ට හිල් කරලා ඒක ඇතුලෙන් සමහරට විකිරණශීලී ද්‍රව්‍ය අර පිළිකාව විනාශ වෙන දේවල් ඇතුල් කරන්න ඉඩ තියෙනවා. ඇතුල් කරලා gediya මර්ධනය කරන්න පුළුවන්. ඉතින් මේ සියලු කාරණා ගත්තාම මොළයේ gediyak කියලා කියන්නේ බරපතල තත්වයක්. බොහෝ රෝගීන්ට සංකූලතාවයක ජීවත් වෙන්න වෙනවා. එක්කෝ පෙනීම නැති වෙන්න පුළුවන්, ඇසීම නැති වෙන්න පුළුවන්, අතප්පයක් පන්නේ නැති වෙන්න පුළුවන්, සම්පූර්ණ මැදට වැටෙන්නත් පුළුවන්. ඒ තියෙන gediya වර්ගය අනුව තමයි සියලු දේ තීරණය වෙන්නේ. gediya පැතිරීම අනුව තමයි සියලු දේ තීරණය වෙන්නේ. සමහර අවස්ථා තියෙන රෝගීන් වෙනත් පරීක්ෂණ වලට ලක් වෙනකොට ඔන්න මොළයේ gediyak තියෙනවා කියලා අඳුර ගන්නවා. මුලින්ම අඳුර ගන්නවා. හිතාගෙන ඉන්නවා මේ ඉරවල දෙයට තමයි පරීක්ෂා කරන්න යන්නේ. එහෙම නැත්නම් මිග්‍රේන් කියන තත්ත්වයට තමයි පරීක්ෂා කරන්න කියලා. බලනකොට gediyakුත් අහු වෙනවා මුල්ම අවස්ථාවේ. අන්න එතකොට ප්‍රතිකාර කරගන්න පුළුවන්. විශේෂයෙන්ම මෙනින්ජියෝමාස් මම කලින් සඳහන් කළා. මොළයේ වට කරලා තියෙන ආවරණ වලින් හටගන්න මෙනින්ජියෝමා පිළිකාමේ නොවන තත්ත්වයක්. මුලදී අඳුර ගත්තොත් ඒක අයින් කරලා සම්පූර්ණයෙන්ම 100%ම ගුණයක් ගන්න පුළුවන්. හැබැයි මොලේ එන පිළිකාමේ තත්වයන් භයානකයි. මොකද මොලේ කැලිය අයින් කරන්න ගියොත් මොළේ තීරණ සදාකාලික ප්‍රශ්න හිටින්න පුළුවන්. ඉතින් මොලේ තියෙන gediya වර්ග මොලේ ඇති වෙන පිළිකා වර්ග ගත්තාම ඒවට තියෙන ප්‍රතිකාර ක්‍රම අපිට වෙනම වීඩියෝ එකකින් විස්තර කරන්න පුළුවන්. සාමාන්‍ය දැනුවත් කිරීමක් තමයි මේ සිද්ධ කළේ. ඉතින් අදත් මම සමු ගන්නවා අමරණා මෙඩ් සර්වස් විශේෂ වෛද්‍ය චැනල් එකේ. ඔබ නැවත මුණ ගැසුම අලුත් දෙයක් සමග සුබ දවසක් ඔබ සියලු දෙනාට.